අයිබෝන් කියන පිළිගන්න ඔයාලා මගේ තවත් අලුත් වීඩියෝ එකකට අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න එක්සෙල් වල තවත් වැදගත්ම ෆීචර් එකක් වෙන සබ්ටෝටල් කියන ෆීචර් එක. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක නම් බලන්න. බලලා YouTube එකේ ලයික් එකක් දෙන්න, subscribe කරලා නැත්නම් subscribe කරන්න මගේ channel එකට. ඒ වගේම අමතක නොකර තවත් අයට බලන්න මේ වීඩියෝ එක හැකියාවක් ෂෙයා කරන්න. හරි, අපි යමු අපේ පාඩමට. හොඳයි, එක්සෙල් වල සබ්ටෝටල් ෆීචර් එක ගැන අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ උදාහරණෙත් එක්ක. හිතන්නකෝ මම මේ අරන් තියෙන මොකක් හරි කම්පැනි එක සේල්ස් ඩීටේල්ස් මොකක් හරි පීරියඩ් එකකට. එතකොට මේ සේල්ස් වෙලා තියෙන බ්‍රාන්ච් තමයි මේ තියෙන්නේ. ඒ බ්‍රාන්ච් ඇයි තියෙන රීජන් තමයි මේ තියෙන්නේ. සහ මේ බ්‍රාන්ච් වල මේ සේල්ස් වලට සේල්ස් වෙච්ච පුද්ගලයෝ තමයි මෙතන පෙන්නන්නේ. මාකටින් පුද්ගලයෝ වෙන්නත් පුළුවන්, නැත්නම් ඩිරෙක්ට් සේල්ස් කරන අය වෙන්නත් පුළුවන්. හරි, එතකොට අපි සබ්ටෝටල් යොදාගෙන අරගත්ත ෆයිනල් ප්‍රොඩක්ට් එකක් තමයි මෙතන තියෙන්නේ. මෙතනින් කියවෙනවා මේ අපි පෙන්වලා තියෙන රීජන් අපි හතර, ඒ හතරේ වෙන වෙනම ටෝටල්ස් මෙතන පෙන්වලා තියෙනවා. ඒත් එක්කම ග්‍රෑන්ඩ් ටෝටල් එක මෙතන යනවා. දැන් අපි මේක අරගෙන තියෙන්නේ මෙන්න මේ අපි කතා කරන්නේ බලාපොරොත්තු වෙන සබ්ටෝටල් කියන ෆීචර් එක යූස් කරගෙන. හොඳයි, එහෙනම් අපි යමු අපේ පියවරයි ලෙකින් එකට. අපි මුලින්ම බලමු මේ සබ්ටෝටල් කියන එක ෆීචර් එක පෙන්වන්නේ අපිට ඩේට කියන ටැබ් එක යටතේ. මෙන්න මෙතන මේ අවුට්ලයින් යටතේ සබ්ටෝටල් කියලා මෙතන පෙන්වනවා. අපි සබ්ටෝටල් වලට යන්න කලින් මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි මේ ඩේටා බේස් කරගන්න විදිය අනුව ඩේට ටික සෝට් වෙන්න ඕනේ. ඉතින් මම මුලින්ම යන්නම් සෝට් වලට. මෙතන මෙන්න මේ පිළිවෙලට මුලින්ම රීජන් එකට, මොකද මුලින්ම සබ්ටෝටල් ගන්න රීජන් එකට, ඊළඟට යන්නේ බ්‍රාන්ච් වයිස්, ඊළඟට තමයි බ්‍රාන්ච් එකේ පර්සන් වයිස් මෙතන යන්නේ. ඒක නිසා මුලින්ම මේකට සෝට් කරගන්න ඕනේ. හරි, මගේ ඩේටා ටික ඒ විදිහට සෝට් වෙලා තිබෙනවා දෙන්නේ. ඒක නිසා ගැටලුවක් නැහැ. අපි දැන් බලමු මෙතන සබ්ටෝටල් වලට අපි ගියාම ඔන්න බලනවා මේ ඩේටා ටික සිලෙක්ට් වුණා ඔටෝම. මේවා දිසම මේ ඩේටා අතර ස්පේස් එකක් මොකද නැද්ද සහ කරන්ට් රීජන් එක එක තියෙන නිසා එක්සෙල් එක ඔටෝමැටිකලි ඒ ඩේටා රේන්ජ් එක සිලෙක්ට් කරගන්නවා. එහෙම නැත්නම් අපිට මේ ඩේ අදාළ ඩේටා ටික සිලෙක්ට් කරගෙන තමයි අපි මේ සබ්ටෝටල් කියන තැනට යන්න ඕනේ. හරි, ටේක් චේන්ජ් ඉන් මෙතන රීජන්. ඒ කියන්නේ අපිට සබ්ටෝටල් වෙන්න ඕනේ රීජන් වයිස්. එතන අපිට මෙතන යස් කරන පුළුවන් ෆන්ක්ෂන් කීපයක් තියෙනවා. අපි දැන් තියෙන සේස් ගන්න කවුන්ට් කර ගන්න ඕන අපි දෙන්න ඕන කවුන්ට් එක. නැත්තම් මේ රීජන් එකේ ඇවරේජ් සේස් ගන්න ඕන අපි දෙන්න ඇවරේජ් කියන ෆන්ක්ෂන්. මම මේ උදාහරණයට ගන්නේ සම් කියන ෆන්ක්ෂන්. එතකොට මේ සම් කියන ෆන්ක්ෂන් එක යූස් කරන්න ඕනේ අපේ මොන ෆීල්ඩ් එකටද. එනක තමයි මෙතනින් දෙන්න ඕනේ. දැන් අපිට සේස් වල ටෝටල් එක ගන්න ඕනේ. අපි මෙතන සේස් එදා ටික් එක දාන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට පේජ් බ්‍රේක් එකක් මෙතන අවශ්‍ය වෙන්නේ ප්‍රූෆ් වුණේවා යටතේ. මෙතන සමරි මිඩෝලේට මේ ටික් එක තියලා තියන්න. අපිට මේ රීප්ලේස් කරන් සබ්ටෝටල් කියන එක අයින් කරන්න පුළුවන්. අපි සබ්ටෝටල් අපි දීලා බලමු මොකද වෙන්නේ කියලා. මෙහෙම දුන්නා මොකටද පේනවා මෙතන කලින් තිබුණ ඉතින් ගෲප් ඉන්න එකක් අපිට පෙන්නවා. ඒ විදිහට ගෲප් කරගන්න පුළුවන්. මෙතන පළවෙනි කැටගරියෙන් පෙන්නන ග්‍රෑන්ඩ් ටෝටල් එක තමයි මේ පෙන්නන. ඊට මෙතන ක්ලික් කරාම රීජන් වයිස් ටෝටල් එක පෙන්නනවා. මෙතන ක්ලික් කරාම මේ ඔක්කොම ඩේටා එක පෙන්නනවා. ඒත් එක්කම අපිට මෙතන සබ් ටෝටල් මේ ටෝටල්ස් ටික පෙන්නනවා. චෙන්නගේ ටෝටල් එක මෙතන අලුතෙන් ඉන්සර්ට් කරලා පෙන්නනවා. හරි, අපිට අපි හිතමු අපිට මේක රීජන් වයිස් වගේම බ්‍රාන්ච් වයිස්ත් තෝනේ සහ බ්‍රාන්ච් වයිස්ත් නේද පර්සන් වයිස්ත් තෝනේ. එතකොට අපිට තියෙන්නේ ආයෙ මෙතන සබ්ටෝටල් වලට යන්න. මේ අපි ඊළඟට දෙන්නේ බ්‍රාන්ච් වයිස්. ඒ ඉන්නස ෆන්ක්ෂන් එක සම්මයි ෆීල්ඩ් එක ටෝටල් සේස්මයි වෙනසක් අපි කරන්නේ. මෙතන මේක ඩිසේබල් වෙලා තියෙනවා මොකද අපි කලින් යූස් කරපු
දෙනම තමයි මේක යූස් කරන්න ඕනේ. Right. දැන් ඔයාලට පේනවා මේක region wise තන නෙමෙයි branch wise total උනා. දැන් මේ පෙන්වන්නේ branch wise total එක මෙතන පෙන්වනවා. අදාළ region එකේ total එක මෙතන පෙන්වනවා. Region 2 is total of the 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 දැන් අපිට පේන්නේ direct marketing total එක මෙතන පෙන්වනවා මේ අදාළ branch එකේ ඊළඟට මේ branch එකේ ඒත් එක්ක මෙතන region total එක පෙන්වනවා ඉතින් මේ විදිහට අපිට summary එකක් හදා ගන්න ඕන වුණා නම් අපිට ලේසෙම අවශ්‍ය වෙනවා නම් අපිට ලේසෙම ක්‍රමය තමයි මෙන්න මේ subtotal කියන දේ use කරන්න දෙවොන මතක තියාගන්න ඕනේ මුලින්ම data ටික අදාළ විදිහට sort කරගන්න ඕනේ එහෙම නැත්නම් උත්තරේ අපිට මේ අවශ්‍ය විදිහට ගන්න බෑ අනිත් එක තමයි අපේ data ටික table එකක් විදිහට තිබ්බොත් يعني මේ excel වල insert කරලා මේ පින්න table එක category එකේ මේ විදිහට මේක තිබ්බොත් අපේ subtotal යන්න බෑ ඒක disable වෙනවා automatically ඒකත් තමයි මතක තියාගන්න මේ සබ්ටෝටල් කරන එක හරිම ලේසි. අපේ ටෝටල්ස් ටික මොකක්ද මේ වගේ ඉක්මනට කරගන්න වුණාම ඇත්තට මේ විදිහට data ඔක්කොම ටික තියෙනවා මෙතන කිසි ගැටලුවක් නැහැ. අපිට අවශ්‍ය විදිහට මේක ටෝටල් එක අවශ්‍ය විදිහට group වලින් මෙහෙම බලා ගන්න පුළුවන්. දැන් අපිට මේ ඔක්කොම මෙහෙම ගන්න අවශ්‍ය නැහැ. මෙතනින් ඕන region 1 එක විතරක් ගන්න පුළුවන්. තමතන වුණා මේ branch wise මේ විතරක් වුණා. දෙතෙන් ගන්න පුළුවන්. මේ විදිහට මෙගොල්ලෝ මේ වගේ sample data එකක් අරගෙන මේ වගේ දෙයක් කරලා බලන්න. කලින් මේ change කරලා බලන්න. මෙතන ලොකු දෙයක් නැහැ. මම තේරෙනවා මෙතන වෙලා තියෙන්නේ මේ group එක. group එක ඇත්ත එක්කම මේ ඔක්කොම total වෙලා උගලට ආවන් දෙක තියෙනවා. තව දෙයක් මම කියන්න ඔගලන්ට බැරි වෙලාවත් අපි තුමු මේ total එක වෙනතනට face කරගන්න ඕන නැති. මේ ෂීට් එක මම ෆේස් කරා. ඒක උගලන්ට පේනවා මේ ඔක්කොම ඩේටා ටිකත් එක්කම ෆේස්ඩ් උනේ. හැබැයි ඔයාලට ඕන ඇත්තටම මෙන්න මේ ග්‍රෑන්ඩ් ටෝල් මේ ටෝල්ස් ටික මේ පේන ටික විතරක් ගන්න නම් අපිට පුළුවන් F5 වලින් මේ go to වලට ගිහලා එතන ස්පෙෂල් ගිහලා දෙන්න visible cells only කියලා. අර ඔකේ කරාම visible cells විතරක් select වෙනවා. ඊට පස්සේ අර බලන්න මේක copy කරලා ඔන්න ෂීට් එක දිහා මම ෆේස් කරගන්න. ඒක ෆෝමියුලාස් නැතුව මම ෆේස් ස්පෙෂල් එක නම් මම ස්ටිල් පේනවා. ඒකත් ඔයගොල්ලෝ මේකෙන් යූස් කරලා දැනගත යුතු දෙයක්.